යම් යම් වෙනස්කම් වලට භාජනය වෙන සිද්ධ වෙනවා මේ කාලය තුළ ප්‍රධාන වශයෙන් පරිපාලනය වාගේම පරිපාලනය හා සංවර්ධනය එකබද්ධ කරගත් ඒ වාගේම ප්‍රාදේශීය ග්‍රාමීය පදනෙමින් විශෝෂවන අනාගතයකට අපේ රට ගෙන යාමේ දිශාපතිවරු හැටියට ඔබ මත තිබෙන ඒ මහා වගකීම ඉෂ්ට කරන්න විශේෂයෙන් අලුත් කමිටු ගණනාවක් අමාත්‍ය මණ්ඩලයෙන් ඇති කරගෙන යනවා ග්‍රාමීය වශයෙන් ආහාර සුරක්ෂිත කමිටු වලට සෑම දෙනා සහභාගී කරවා ගන්න පුළුවන් උත්සාහයට අපි යෙදෙන්න වෙනවා සමහර විට මේ සඳහා ඔබට නියෝග කරන්න බෑ නමුත් අපි ඔබගෙන් රජය හැටියටත් ඉල්ලන්නේ ජනාධිපතිතුමා හැටියටත් ඉල්ලන්නේ පෞද්ගලික අංශය ප්‍රාදේශිකව දායක කරගන්න යම් යම් ව්‍යාපාරවලට යම් යම් වැඩ කටයුතු වලට ඒ තුලින් පෞද්ගලික අංශය ශක්තිමත් කිරීම වගේම දායකත්වය ලබා දෙන්න පුළුවන්කම ඒ අයට යම් යම් ශ්‍රේෂ්ඨතරවල පුළුවන්කම තිබෙනවා ඒ වගේම ජනතාව සහභාගී කරගන්න ඕනේ අපි පාලි මට්ටමින් අපට දීලා තිබෙන ඉලක්කයන් වල ප්‍රධානව ඔබ දන්නවා දුගී බව දිනිඳුකම තුරන් කිරීමට සුවිශේෂව ශ්‍රී ලංකාවද පිළිගෙන අපට ජාත්‍යන්තර සහයෝගය සඳහා ලැබෙනවා IMF ලෝක බැංකුව වගේම ජාත්‍යන්තර මූර්යාලම් ආරම්භිතලෙත් විවිධ ආධාර කරන රටවල් ඒට ප්‍රමුඛත්වය දී තිබෙනවා ඒ කෙසේ සාර්ථක කරගන්න පුළුවන්ද කියන දේ ඔබ හා ප්‍රාදේශීය මට්ටමේ ගම් මට්ටමේ අලුත් වැඩපිළිවෙලකට ගමන් කරන්න ජනාධිපතිතුමා ඉදිරි දවස්වල ප්‍රකාශයට පත් කරයි ග්‍රාමීය ආහාර සුරක්ෂිතභාවයට පිවිසෙන්නට අවශ්‍යයි. ඉතින් කවුරුත් දන්නවා මේ රට බොහොම පොහොසත් රටක්. රටේ කොතනත් වතුර ටිකක් තියෙනවා නම් අපිට දවස් 60න් පල නෙලන්න පුළුවන් දේවල් වගා කරන්න පුළුවන් රටක්. ඒ සඳහා අපි මේ ඉදිරි දවස් 100 යම කරන්නට අවශ්‍ය වෙනවා කියන ටික යලකන්නේ පසු කරමින් සිටින අවස්ථාවේ මහා කන්නේ හරහා පිවිසෙනකොට වීගෝතෙන් ගොවිතන්ට පමණක් නොව අනෙක් ශ්‍රේෂ්ඨතරවලට විශේෂිත කරන්න පුළුවන් කාර්යවියට 14000ක් ග්‍රාම සේවක කොට්ටාස තිබෙනවා ඒ සමගින් රාජ්‍ය නිලධාරීන් ඉන්නවා එතන ඉඳන් ඉහළට සංවර්ධන සලස්මවල් ප්‍රමුඛතාවයෙන් හදාගන්න දිස්ත්‍රික්කවලට පැමිණෙනට කලින් ගම් මට්ටමේ සිට ඉහළට එවැනි සැලසුම් සකස් කර ගැනීමට කැප වෙන්න කියලා රටේ අනාගතය වෙනුවෙන් ඒ කාර්යවියට අපි අඩිය තිබෙන්නේ නැත්නම් අපි නොසිතන අරමුදවලට අපේ මුළුමහත් සමාජය ඉදිරියේ මුණ පාන්න සිද්ධ වෙතකට අතිරේකව ග්‍රාම සේවක මට්ටමේ සිට ඉහළට නව තාක්ෂණය භාවිතා කරමින් ඒට අවශ්‍ය යම් යම් යාන්ත්‍රික හා විවිධ සහයෝගයන් ලබා දෙන්න රජය තීරණය කළා තිබෙනවා. එතකොට මොහොම ඉක්මනින් සැබෑ තත්වයන් නිවැරදි තත්වයන් හොමාරු කර ගැනීමට පුළුවන්කම ඇති වෙනවා. රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන්ගේ ප්‍රශ්න ගැන විශේෂයෙන් අමාත්‍යංශයේ අවධානය යොමු කළා තිබෙනවා. විශ්‍රාමිකයන් සෑම දිස්ත්‍රික් කාර්යාලයකටම එනවා. ප්‍රාලේ කාර්යාලයකටම එනවා. එයගේ සුම සිද්ධිය ඉතාම වැඩගත් මොකද වැඩිමහල් ජනගහනය සුවිශේෂව තව වැඩි වෙමින් තිබෙන අනුපාතයට අපේ රට දැන් පරිවර්තනය වෙලා තියෙනවා. ඒ නිසා එයගේ ජීවන රටාව වගේම එයට යම්කිසි අවුරුදු කීපයක් තවත් දායක වෙන්න පුළුවන් ක්‍රමවේදයන් සංවර්ධනයට හෝ සේවාවකට සකස් කර ගැනීමේ ඕනෑකම් මතුවේවි. News reporter Varanen Tora Apakshapati Vartakaranaya.